මනුලව අඩහෝරාවේ විශිෂ්ට මිනිසුන් සොයායන මේ ගමනේ මහනුවර හම්බෙස්ස ප්‍රදේශයේ අපිට අපූරු නිර්මාණකරුවෙකු මුණ ගැසුණා. ඔව් අපි දැන් මේ ඔහුව සොයාගෙන යන ගමන. අපි ගිහින් බලමු ඔහුගේ අපූරු නිර්මාණය මොකක්ද කියලා. ඒ ඔබට පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින්වත් ලබා ගත හැකි. ඔව් දනිෂ්ක. උපතින් අපිට හිමි වෙන්නේ විපත විසඳීම. අපි අපේ ජීවිත කාලය අතරතුර ලබා ගන්න සියලුම දේ අපේ මහන්සියෙන්ම උපයා ගත යුතුයි. සත්‍යම මහගම සේකර කලාකරුවා නම් විටක හරි අපූර්ව වදනක් ලොවට කියාපානවා. ඒ තමයි ඔබ සිනාසෙන විට මුළු ලොව ඔබත් සමග සිනාසෙයි. නමුත් ඔබ වැළපෙන විට මුළු ලොව ඔබව අතහැර සිනාසෙන බව. එවන් වූ විශ්මිත හැකියාවන්ගෙන් සැදුම් ලත් මේ ලෝකයේ තවත් එක් අපූර්ව නිර්මාණකරුවෙක් ගැන කතා කරන්නට අද අපි ඉඩක් වෙන් කරගත්තා. මේ මනුලොව අඩහෝරාව. සත්‍යම සෑම නිමවකටම හොඳ නිර්මාණකරුවෙක් අවශ්‍යයිනි. මම මෙතනට ආවට පස්සේ මේ නිමවුම් දිහා බලනකොට මගේ හිතේ තියෙන කුතුහලය තවත් වැඩි කරා. මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් අපූර්ව නිර්මාණකරුවා කවුද කියලා දැනගන්න. ඔව් අපි දැන් රැඳිලා ඉන්නේ ඒ අපූර්ව නිර්මාණකරුවගේ නව ටැම්පල අසල. අපි අතට ගිහින් බලමු ඔහුගේ දක්ෂතාවයන් නිර්මාණ බවට පත් කරන්නේ කොහොමද කියලා. ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත තීරණය කරන්නටවත් ජීවිත විනිශ්චය කරන්නට තවත් මිනිසෙකුට බැහැ. අපි කෙනෙකු විනිශ්චය කිරීමට නම් ඔවුන්ගේ ගමන් මාර්ගවල අපි ආයතන ඔවුන් විදින දුක්ඛම් කටලු අපිත් විඳිය යුතුමයි. එතකොට තමයි අපිට තේරෙන්නේ මිනිස්සුන්ට හිමි වෙලා තියෙන්නේ එකිනෙකට වෙනස් ජීවිත ප්‍රශ්න පත්‍ර කියලා. හැබැයි දනිෂ්ක එකිනෙකා එකිනෙකාගේ ප්‍රශ්න පත්‍ර වලින් කොපි කරන්න ගිහින් තමයි තමන්ගේ ජීවිතය වරද්දන්නේ. සත්‍යම මිනිසෙකු තවත් මිනිසෙක්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරනවා නම් ඒක මුළු ලොවටම ආශිර්වාදයක්. ගස් වැල් මල් වලින් සමන්විත වෙච්ච මේ පරිසරය එදා පටන් අද දක්වාම දේශීය ජනයාගේ විතරක් නෙමෙයි විදේශීය ජනයාගේත් ඇස කන පිනවන්නට සමත් වෙච්ච අපූර්ව ස්වභාව ධර්මයක්.
වර්තමාන ලෝකයේ දියුණුවන මිනිසුන් තමන්ගේ ජීවනෝපාය සාර්ථක කරගන්න විවිධ ව්‍යාපාරවල යෙදෙනවනි. ඒ අතරින් තමන්ගේ දෑත ශක්තිය වැය කරමින් තමන්ගේ කාලය වැය කරමින් තමන්ගේ දෑත වීර්යෙන් ව්‍යාපාරයක් කරනවා කියන්නේ ඒක බොහොම සීමිත ප්‍රමාණයක් තමයි කරන්නේ. ඒ අතරින් මෙතුමනු එක් පුද්ගලෙ එක් ව්‍යාපාරිකේ. ඒ අතරින් ඔබතුමන් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන මුදලට මුදරව මොන වගේ දෙයක්ද බලාපොරොත්තු? මේවා ගෙනිහිලා විකුණලා මේ සන්තෝෂයක් මේ ලැබෙනවා. මම කුළු විකුණලා සතුටක් ලැබෙනවා. මේ රටා වෙන කාටවත් කරන්නත් බෑ. කොච්චර කාලයක් අවුරුදු 20ක් ඉතර. ඔව් අවුරුදු 20ක් ඉතර වෙනවා. හොඳයි සී. එතකොට දැන් මේ සීයාගේ මේ කුළු ව්‍යාපාරෙට සීයාට පවුලේ කට්ටියකින් ලැබෙන සහාය. ඒගෙන් තමයි සහාය ලැබෙන්නේ මේවා වියලා නමලා. ඔව්. හරි ගැසලා දෙනවා. ජීවුනට පස්සේ තමයි මම බැඳගන්නේ. මට යන්න මම දන්නේ නැහැ කරලා දෙන්නේ. ගෙලිවට යනවා. ගෙලිවට යනවා පිනවතලාවට යනවා. ආ ගඩලා දෙන්නේට යනවා. තනියෙන් යනවා. හතර දිනෙත් තමයි යන්නේ. ඊට පස්සේ කුළු මේ හදන්න පතුරු අරගෙන එනවා. ඔව් ඔව් ඔව්. දැම්ම ගහන්න. දැම්ම. ඔව් ඔව්. ඒවා දෙමි ගහලා තියෙන්නේ. ඒවා දෙමි ගහන්නේ මේකෙන් තමයි. දැන් විදිහට පාය මේක කුළු කට්ටි. විදලා ගිහලා තමයි දැන් ගහන්නේ. මේ වියපු කුල්ල මේ කුළු කට්ටේ. ඔව් මේක නම මේකද? දැම්ම ගහනවා. ඔව් ඔව්. දැන් සීයා මේ වගේ කුල්ලක් වියලා. බැඳලා සම්පූර්ණයෙන්ම කුල්ලක් හදලා ඉවර කරන්න කොච්චර වෙලාවක් යනවද? එක කුල්ලක් සම්පූර්ණයෙන්ම වියලා ඉවර කරන්න අම්බෝරේ වියලේ වියලා නමලා මෙයා ගන්න කියලා. මෙයන් 15ක් ඉතින්. වැඩි 15ක්. සාමාන්‍යයෙන් දවසකට කුළු කීයක් විතර හදනවද? දවසකට පුළුවන් කුළු 10ක්. 10ක්. ඔව් 10ක් 10ක විතර වැඩ ඉවර කරන්න පුළුවන්. දැන් මේ වගේ හරි අපූර්වට කුළු නිර්මාණය කරලා මේ ව්‍යාපාරයේ තුලින් ඔබතුමන්ගේ මහන්සියට අමතරව මුදල කොයි වගේ ප්‍රමාණයක් ලැබෙනවද? මම එකට එකක් 150 ගන්න ඉතින්. තමා දෙන්නේ. අපූර්ව නිර්මාණ කරන්න හැම මිනිසෙකුටම බෑනේ. ඒකට හොඳ කලාත්මක බවක් ඒ වගේම ආත්ම විශ්වාසයක් ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම ඔබතුමා තුළ තියෙනවා. ඉතින් මේ වගේ නිකුළු නිර්මාණය කරන්න ඒ දේවල් ඔබතුමා තියෙන එක පිළිබඳව ඔබතුමා මොකද හිතන්නේ? උදේම නැගිලා 8 ඉඳලා තමයි වැඩේ ඉතින් කරන්න පටන් ගන්න. ඉවසීමෙන් කරන්න ඕනේ නැත්තම් අත කැපෙනවා. හරි. අතපය කවය අතපය වලින් කර ගන්න ඕනේ මේ දීක පාටම ඔය මේ කලබලෙන් කරන්න බෑ. කලබලෙන් ගියොත් අත අත කැපෙනවම තමයි. උදාම දැක්කද පොලේගේ උදාවල කුළු නිර්මාණය කරලා හන්දිස්ස ප්‍රදේශයේ ඉඳන් මාවනල්ල දක්වා බස් එක ගිහිල්ලා කුළු විකුණලා තමන්ගේ ජීවනෝපාය සාර්ථක කරගන්න විදිහ මහන්සි වෙන සීයා කෙනෙක් තමයි අද අපේ මනුලව අධිකරණ හැඩසටහන සමඟ සම්බන්ධ. මම ඔබට හැමදාම කියනවා වගේ මේ වගේ අපූර්ව නිර්මාණ කරන්න මේ ලෝකේ ඒක කරන්න පුළුවන් නේ මේ ලෝකේ සීමිත ප්‍රමාණයකට. ඒ සීමිත ප්‍රමාණය අතර මෙතුමනි ඉන්නවා. ඉතින් මේ පිළිබඳව මේ නිර්මාණය පිළිබඳව අපිත් එක්ක අත්දැකීම් බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණාට ඔබතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහන තුළින්. ඒ වගේම ඔබතුමන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව අත්වේවා කියලා අපි මනුලව අඩහෝරාව තුළින් ඔබට ප්‍රාර්ථනා කරනවා. සරල ජීවිතයේ සංකීර්ණ කරගන්නේ මේ අපිමයි. නිර්මාණශීලීත්වයෙන් සපිරුණු පුද්ගලයන් කලාව විසින් තවත් පරිපූර්ණ පුද්ගලයන් බවට පත් කරනවා. එවන්නෝ දිව්‍ය ශක්තියින් ඔබට හඳුන්වා දෙන්නට අදත් මනුලව අඩහෝරාවෙන් සප්නයි මායි ඉඩක් වෙන් කළා.
ඔව් දනිෂ්කා මේ වගේ අපූර්ව ජීවිත කතාවන් ඔබට ගෙනෙන බලාපොරොත්තුවේ මනුලව අඩ හෝරාවකට වදත් විරාමයක් ලබා දෙමින් ලබන සතියේත් ඔබේ නිවහනට මේ වගේ අපූර්ව අත්දැකීම් රැගෙන එන තුරු රැඳෙන්න ආදරේ තියෙන තැනක ආශ්‍රය කරන්න අවංක මිනිසුන් රැකගන්න ඔබට සතුට ගෙනෙන මිනිසුන් අතහරින්න ඔබව නොවටිනා මිනිසුන් රැඳෙන්න මනුලව අඩ හෝරාව සමග